පොදුවේ රුපියල් 20ක් කියන්නේ ඡන්ද ලක්ෂ 10ක් ගත්ත කෙනෙකුට වුණත් ඒක රුපියල් 200ක් විතර වෙනවා. ඉතින් ඒ සීමාව මේ දෙපැත්තම බලලා හදන ක්‍රමවේදය අපි පනතේ ඇතුල් කරා. හැබැයි මේ නියම කිරීමේ බලය ස්වාධීනව මැතිව කොමිෂන් සභාවට තීන්දුවක් ගන්න බලය දීලා තියෙනවා. අපිට පේනවා පැහැදිලි ලෙසම මේ නීතිය වැරදි විදියට ගණන නිගමනය කිරීමක් මැතිවරණ කොමිෂන් සභාව කරලා තියෙනවා. මේ රටේ ඕනම කෙනෙක් දන්නවා මේ අපේක්ෂකයෝ රුපියල් 300 400 මුදල ඉල්ලපු අපේක්ෂකයෝ ඒගොල්ලෝ කවදාවත් මුදල් උපයපු අය නෙවෙයි, ආදායම් බදු ගෙවන අය නෙවෙයි, ඒගොල්ලන්ගේ ගිණුම් වල මේ වගේ මුදල් නැහැ. එහෙනම් මේවා කළු සල්ලි. ඉතින් මැතිවරණයට ඉදිරිපත් කරන නාමයෝජන අවස්ථාවේදීම නීතිය උල්ලංඝනය කරලා රටේ ජනාධිපති ධුරණේ ඉල්ලන මිනිස්සුන්ට පුළුවන් ද මේ රටේ නීතියක් ගෙනියන්න? ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා අපි මැතිවරණ කොමිෂමට විරුද්ධව නඩු පවරනවා. මැතිවරණ කොමිෂම විසින් මේ නිකුත් කරපු නියෝගය අවලංගු කරන්නත් එක ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් 20 ඊට ආසන්න සාධාරණ ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලෙසත් ඉල්ලලා අපි නඩු පවරන්න කටයුතු කරනවා මැතිවරණ කොමිෂමට. හේතුව සමස්ත රටේම ජනතාවගේ බලාපොරොත්තු සුන් කළා.